එනවා සරණයි කියනවා කිසියලුම දෙනාට. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් තාන්නත් බැරුව ගියා. ඉතින් මට ගොඩක් දරුවෝ කෝල් කරලා කියනවා මෑණියනි අපිට වරන් සම්බන්ධව මේ පාර වීඩියෝ එකක් තාන්න කියලා. ඉතින් ගොඩක් වරන් දරුවන්ට ප්‍රශ්නයක් තමයි මේ හරියාකාර මේ ඥාති බලවේග හරියාකාර වැඩ කරන්නේ අපිට මෑණියනි සාස්ත්‍රයක් එහෙම තව කෙනෙක්ට කියද්දී අපිට හරියාකාරයි පේන්නේ නැත්තේ හරියාකාරව ඒ වරන් වල භාෂා මොක වරන් එන්නේ නැත්තේ ඇයි ඉතින් දිෂ්ටිය නැත්තේ ඇයි මොකද කියලා කියනවා නමුත් අපිට ඒ දේවලින් වරම අරන් දුන්නා කියලා කියනවා ඉතින් ඇයි එහෙම වුනේ කියන එක ගොඩක් තරුණ ප්‍රශ්නයක් තියෙනවා සමහරක් ඇගේ වරන් හිර කරලා තියෙනවා ඉතින් හිර කපුව කියලා කියන නමුත් යට නැවත පේන්නේ නැහැ කියන ඉතින් ඔයගේ ගොඩ ප්‍රශ්න තියෙනවා මෙහෙම ඇඳරුවනේ මම පැහැදිලිව ටිකින් ටික කියන්න මේ සම්බන්ධව ගොඩාක් දේවල් තියෙනවා කතා කරනවා නමුත් කාලෙත් අඩු නිසා මම කියන්න අපි එකක් තමයි පොළුවන් තරම් පින්දහම් කරන්න ඕනේ පින්දහම් කිරීමෙන් අපිට අපේ ඥාති බලවේගෙත් අපේ පෙරපින් බලවේගෙත් ගොඩාක් මේකට ඉස්මතු වෙනවා වරමක් ලැබෙනවා කියන්නේ ලේසි පාස දෙයක් නෙමෙයි එකක් පෙරපිනක් තියෙන්න ඕනේ යම් වරමක් ලැබෙනවා කියන්නේ තව කෙනෙක්ට පිහිටක් වෙන්න පුළුවන් කියන එක දැන් ඉන්නම් කට්ටිය ඒක හරිපැත්තට කරන්නේ වරමක් ලැබුණ ගමන් තමන්ට බලවේගය හොඳටම තිබ්බ ගමන් කෙනෙක්ට පොඩි විනයක් කරන එක තමයි ප්‍රධානම දේ ඒ කියන්නේ වරම් බල බලන එක ඒකෙත් තමයි එයා බලන්නේ කොහොමද මට මේ දේ කරන්න පුළුවන්ද මේක කරන්න පුළුවන්ද ඒ දේවල් වලින් මිනිස් සතුට වෙන්නේ නමුත් ඒක නෙමෙයි ප්‍රධානම දේ නේ යම් කෙනෙක්ට පිහිටක් වෙන්න පුළුවන් නම් ලෙඩ වෙලා ඉන්න කෙනෙක් සුවපත් කරන්න පුළුවන් නම් ඒක තමයි වරම කියන්නේ නේ දෙවියන් දෙන එක් වරම මනුස්සයන්ට පිහිට වෙන එක් වරමකින් ඒ දේවල් දෙන්නේ එහෙනම් මේ මැරෙන හැම කෙනාටම එහෙනම් වරම් තියෙන්න ඕනේ පවුලේ ඥාති මැරෙන විදිහට ඒ පවුලේ ඥාතීන්ට වරන් ඉන්න ඕනේ. එහෙම එන්නේ නැහැ. පොඩි ප්‍රමාණයකට වගේ තමයි හරියාකාරවට බල වරන් ඉදින් පිහිටෙන්නේ. ඉතින් ඒක හන්දා තමන් පුළුවන් තරම් පින්දහම් කරන්න හරි කෙනා. හරි කෙනා දැනගෙන තමයි වරම බල කරගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට බැල්මට ඉන්න ඥාතියයි වරමට ඉන්න ඥාතියයි දෙන්නෙක් හිටියොත් ගොඩක් කට්ටිය ඒක දන්නේ නැතුව බැල්ම ඉන්න ඥාතිය තමයි මේ දරුවට දීලා වැඩ කරන්න බල. නමුත් හරියාකාර සාස්ත්‍රය කියනවත් පේන්නේ නැහැ කියනවා. දිෂ්ටි ඇඟල නැහැ කියනවා. ඒ වගේ ගොඩාක් දේවල් කියනවා. හරි කෙනා දුන්නොත් විතරයි දෙයක් කරන්න පුළුවන්. ඒ දරුවට බලවේගය ලැබෙන්නේ. ඒ ඥාතිය හරහා තමයි දේව ආකර්ෂණ බලවේගය එන්නේ. නැතුව අපිට දෙවියෝ ඇඟට වඩින දෙයක් නෙමෙයි දේව ආකර්ෂණයක් තමයි අපිට එන්නේ. ඉතින් ඒ හරහා තමයි අපිට මිනිස්සයන්ට පිහිටක් වෙන්න පුළුවන් මේ වරමක් කියන්නේ ඒකයි. දෙවියෝ දෙන වරමක්. අනික තමයි අපි වරප කියන එක ප්‍රධානම දේ අපි උපැත්තෙන් පළවෙනි කොටුව දෙවෙනි කොටුව රාහු ඉන්නෝනේ රාහු ඉන්නවා කියන්නේ නොපේන බලවේගයක් අපිත් එක්ක ඉන්නවා කියන එක එකක් හොඳට වෙන්නත් පුළුවන් නැත් අනිත් පැත්ත අයහපතට වෙන්නත් පුළුවන් මේ අපේ ජීවිතේ අපිට දුක සැප කියන දේ අපේ ජීවිතේ ඒක අනිත් ප්‍රධානම දේ ලැබෙන දෙයක් ඉතින් වෙලාවකට සතුට ලැබෙනවා අපිට වෙලාවට දුක ලැබෙනවා ඒ විදිහට තමයි වරමක් ලැබුණ ගමන් හිතන්න එපා මේක මට හැමදේම කරන්න පුළුවන් කියලා එහෙම හිතන්න එපා වරමක් ලැබෙනවා කියන්නේ ගොඩ කැපකිරීම කරන්න ඕනේ ඒ වගේම වත්පිළිවෙත් කරගෙන මේ යන්න ඕන ගමන මිනිස්සුන්ට අපි දෙයක් හරියාකාර 100%ක් කරන්න ඕනේ දෙයක් කිසිම කෙනෙක් පොඩි වින කරන්න එපා මිනිස්සුන්ට සුවපත් කරන්න වශීකර්ම කරන්න එපා මොකද හැමෝම කියනවා මේ දැන් මේ YouTube එකේ දාලා අපි බැලුවොත් එහෙම ගොඩක්ම වශීකර්ම තමයි ප්‍රධානම දේ. නමුත් ඒක නෙමෙයි. වශීකර්ම නෙමෙයි ප්‍රධානම දේ. මිනිස්සෙක් රෝගතුර වෙලා ඉන්නවා නම් ඒ මිනිස්සේ සුවපත් කළේ ඒ මිනිස්සේ හොඳින් තියෙන එකත් රෝගතුර වෙන්නත් යම් කොඩු වින කරන පැත්තේ මිනිස්සු ගොඩ වැඩි. කවදාකවත් එහෙම කරන්න යන්න එපා. මිනිස්සුන්ට හොඳ කරන්න වරමක් ලැබුණ ගමන් ඒ දේවල් කරන්න යන්න එපා. ඉතින් පුළුවන් තරම් යාචක කට්ටියට දානමාන දෙන්න ඒකෙන් තමන්ගේ බලවේගය ගොඩක් බල වෙනවා එතකොට ඊට අමතර පෙරපින් බලවේගෙත් බල වෙනවා පුළුවන් තරම් භාවනා යෝගිව ඉන්න බ්‍රහ්ම දෙවියන්ගේ තමන්ට හැම පෝයකම රාත්‍රියේදී භාවනා යෝගිව ඉන්න බ්‍රහ්ම දෙවියන් සිහි කරන්න බ්‍රහ්ම දෙවියන්ට පින් දෙන්න විෂ්ණු දෙවියන්ට පින් දෙන්න ඒ වගේ අපි ප්‍රධානම දේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මුලින් අපේ
අපි මුලින්ම වැඳලා නමස්කාර කරන උන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට. ඊට අමතරව ඊට පස්සේ තමයි අපි දෙවරුන්ට ඒ දේවල් වැඳලා වැලි පිළිවෙත් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට කරන්න මේකේ කොට දේවල් පැහැදිලි කරන් තියෙනවා. ඉතින් මම හිතනවා දැන් ඉදිරියට ටික ටික මේ දේවල් ඔයාලට බෙදා හදාගන්න. මොකද මම ගොඩාක් ඉන්නවා වරන් හිර දරුවෝ ඉන්නවා. ඔබට වරම තිබෙනවා නම් ඒක හිර වෙලා තිබෙනවා නම් වතුර වීදුරුවකින් ඒක බලාගෙන ඔබට වරම හරියාකාර හිර කරපු දෙයක් තියෙනවද නැද්ද කියන දේ වතුර වීදුරුවකින් බලා ගන්න පුළුවන්. විෂ්ණු දෙවියන්ගේ මම බල කරලා දෙනවා. ඔබ ගෙදර ඉඳන් උනත් ඒ දේවල් ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් මේක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔබට ඒක බලා ගන්නලා ඔබට මේ දේවල් ඔබටම දැනගන්න පුළුවන්. මෙහෙම දෙයක් තියෙනවද, අපිට මෙහෙම දෙයක් වෙලාද නැද්ද කියන දේ ඉදිරියේදී හදි හෝනියන් සම්බන්ධව මගේ තව මේකේ වීඩියෝ දාලා තියෙනවා. ඒ සම්බන්ධයවත් කළු කුමාර දෝෂ ගැනත් දාලා තියෙනවා. තව ඉදිරියට මීට වඩා ගොඩක් දේවල් ඔබට දෙන්න හිතාගෙන ඉන්නේ. මොකද හොඳ දෙයක් හොඳ දේවල් විතරයි, නරක අයහපත් කරන දේවල් නෙමෙයි. ඉතින් පුළුවන් තරම් මේක සෙයා කරන්න, සත්‍යය කරන්න, තව කෙනෙක්ට දැනගන්න. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි කියන විෂ්ණු දෙවියන්ගේම පිහිටයි.